2015 ඡන්ද දුන්න ජනතාව කිසිසේත්ම ඉල්ලා නොසිටි දෙයක් වන අවුරුදු 4.5ක් යනතුරු පාර්ලිමේන්තුවේ විසුරන්න බෑ කියලා මගෝඩි කොන්දේසියක් ව්‍යවස්ථාවට රිංගවා ගත්තා 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා. මේ සියල්ල කරේ එක් පුද්ගලයෙක් මතු දිනක මේ රටේ නායකයා වශයෙන් බලයට ගැනීම සඳහා. තනිකරම පෞද්ගලික අවශ්‍යතාව සඳහා කරපු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් තමයි මෙතන සිද්ධ වුණේ. නමුත් මේ රටේ ජනතාවගේ වාසනාවට ඒ කුමන්ත්‍රණ කරුවන්ට මගහැරුණු ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ තිබුණා. එනිසා ඉතාමත්ම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව මේ වෙලාවේ විසුරුවා තිබෙනවා. දැන් ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා ඡන්දයකට ගිහිල්ලා ඡන්දයකින් තමුගේ නායකයන් පත් කරගන්නට. මේක ලෝකීය අනෙක් රටවල මිනිස්සු මේ ඡන්දයිති ඉල්ලා සටන් කරනවා. මේ රටේ පුදුම වැටක් ඡන්දයිති දුන්නාම ජනතාවට අවස්ථාව ලබා දුන්නාම තමුගේ පාලකයන් පත් කරගන්නට එක කට්ටියක් කියනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කියලා. ඒ නිසා මේ විහිළුවට ජනතාව තවදුරටත් රැවටෙන්න හොඳ නැහැ. පසුගිය කාලයේ පුරාම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදීන් අයිති උල්ලංඝනය කරපු මංගොල්ලකාරයෝ ජනතාවට අදත් බොරු කියනවා. ජනතාවේ ප්‍රෝඩාවලට අසු නොවි තමුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කරලා තමුන්ගේ නායකයන් පත් කරගත යුතුයි.